මේ මැතිවරණ සම්බන්ධවත් හැම කෙනා විශේෂයෙන් ජනතාවට වඩා දේශපාලනඥයන්ගේ ලොකු උනන්දුවක් තියෙනවා. ඒ ගැන කතා කරනවා. පක්ෂ ස්වාධීන වෙනවා, හතු පිපෙනවා වගේ නොයෙකුත් පක්ෂ දේවල් ස්වාධීන වෙලා පිහිටවගෙන යනවා. දැන් අතරතුර පාටලි චම්පික රණවක පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එක්සත් ජාතික පක්ෂයේ සිරිකොතටත් ගිහිල්ලා සාකච්ඡා කරලා තියෙනවා. ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරා කියලා අපිට කරුණු කාරණා වාර්තා වෙනවා. මේ සන්ධානයක සම්බන්ධවත් සාකච්ඡා කරා කියලා වාර්තා වෙනවා. මොකද ඔබතුමා හිතන්නේ මේ තත්ත්වය පිළිබඳව මේ රට වැටලා තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්නද, නැත්නම් මොකද්ද මේ වෙතර මේ වෙන්නේ? රනිල් වික්‍රමසිංහලත් එක්ක රාජපක්ෂලත් එක්ක කවුරු හරි සන්ධානගත වෙනවා නම් ඒ සන්ධානගත වෙන්නේ තමන්ගේ බඩ ගැන හිතලා, තමන්ගේ බලය ගැන හිතලා, තමන්ගේ ඇමතිකම් ගැන හිතලා මිසක මේ රට ගැන හිතලා වෙන්න බෑනේ, ජනතාව ගැන හිතලා වෙන්න බෑනේ. රටේ ආර්ථිකය, දේශපාලනය, ජනතාවගේ අයිතිවාසිකම්, ගෙවල් වල කුස්සිය ආර්ථිකය ගැන හිතනවා නම් මේගොල්ලොත් එක්ක මොන සන්ධානද? ඒගොල්ලොත් එක්ක සන්ධානගත වෙන්න බෑ. සන්ධානයේ ගැසීතු ඒගොල්ලන්ගේ එළවදැමීම සඳහා. නමුත් දැන් මේ ඇති වෙන සන්ධාන තමන්ගේ බලය සඳහා කියලා හදාගන්න සන්ධාන නෙමෙයි තියෙන්නේ. ඉතින් මේවට එරෙහිව අපි හිතනවා රටේ ජනතාවගේ සන්ධානයක් අවශ්‍යයි කියලා. දැන් මේ අවධානය යොමු වෙලා තියෙන්නේ මැතිවරණයක් ආවොත් එහෙම කවුද දිනන්නේ, කවුරු කවුරුද එකතු වෙන්නේ කියලා දේශපාලන පක්ෂ දිහා බලාගෙන ඉන්නවා. ඒ වෙනුවට ජනතාව එන්න ඕනේ ස්ථාවරයට කවුද දිනන්නේ කියන එක නෙවෙයි, මොකද්ද ජයග්‍රහණය කරව යුතු ප්‍රතිපත්තිය, මොන දේශපාලන වැඩපිළිවෙලද, මොන ආර්ථික වැඩපිළිවෙලද ජයග්‍රහණය කරන්න කියන තීරණය ජනතාව ගත යුතුව තියෙනවා. ඒ වගේම ඔය උඩින් එක එකයි එකතු වෙලා අර සන්ධානය මේ සන්ධානය කියන සන්ධාන හදනවා වෙනුවට ජනතාව අර 2022 අරගලේ කාලේ තිබ්බා වගේ සියලු ජනතා කොටස්වල වැඩ කරන ජනතා කොටස්වල අනිකුත් අයගේ ඒ සියලු දෙනාගේ පුළුල් සන්ධානයක් හදාගන්න ඕනේ. දැන් මේගොල්ලෝ හදන්නේ වැඩ කරන ජනතාව කෑලි කෑලි වලට කඩලා බෙදලා මේ අසමගි කරලා විනාශ කරලා දාන ගමන් ඒගොල්ලෝ උඩින් සන්ධාන ගන්නවා. එතකොට ඒ සන්ධාන වලට එරෙහිව පුළුල් මහජන සන්ධානයක් ගොඩනැගිය යුතු තියෙනවා. ජනතාවගේ සන්ධානයක්, දේශපාලන පක්ෂ වලට පැත්තකට වෙන්න කියලා හරි ජනතාවගේ සන්ධානයක් ගොඩනැගිය යුතු තියෙනවා. ඒකට සම්බන්ධ කරගත යුතු තියෙන්නේ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන් හැමදාම කතා කරපු දේශපාලන පක්ෂ ටික විතරයි. ඒ අරෙන් ඉතුරු අය අයින් කරන්න ඕනේ. ඉතින් ඒ දේශපාලන සන්ධානයේ මහජන ව්‍යාපාරය ගොඩනැගීම සඳහා ජනතාව පෙළඹිය යුතුයි. එහෙම නැතිනම් ඉතින් මේ ජාතිය විගඩන් අපිට හැමදාම දකින්න පුළුවන් ඒ සාමාන්‍යයෙන් ඡන්දයක් කිට්ටු වෙනකොට අරහෙට පනිනවා, මෙහෙට පනිනවා, ওই ජාතියව පේනවා, අර සන්ධාන මේ සන්ධාන කියනවා. ඌ මොකක්වත් ප්‍රතිපත්ති මේකක තමයි සිද්ධ වෙන්නේ නැවෙන්නේ. කවුරු හරි කියනවනම් ප්‍රතිපත්ති මේ එකඟතාවත් තමයි සන්ධාන හදාගෙන ඉන්නේ කියලා පෙන්නන්නක ප්‍රතිපත්ති පෙන්නන්නක මොන කරුණු මත එකඟ වෙලාද මේ සන්ධාන හදාගෙන තියෙන්නේ? මොකක්වත් නැහැ.